ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ගෙවීම් ගැන පසුගිය දවස්වල වැඩිපුර කතාබහට ලක් වුණා. බංග්ලාදේශ තරගාවලිය අතරතුරේ ශ්‍රී ලංකා සීමිත පන්දු ආර තරඟවල නායකත්වයේ දරන කුසල් ජනිත් කිව්වේ ගෙවීම් ක්‍රමය ගැන ක්‍රීඩකයෝ යම් කනස්සල්ලක ඉන්නවා කියලා. ඒක මානසිකව බලපෑමක් එල්ල කරනවා කියන දේ කුසල් පිළිගත්තා. හැබැයි වැඩිපඩි ඉල්ලුවට ක්‍රීඩකයන්ගේ දක්ෂතා පහළ මට්ටමක තමයි තියෙන්නේ කියන එක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව කියන්නේ. එනිසාම දක්ෂතා පදනම් කරගෙන ගෙවීම් ක්‍රමයකට යන්න සිදුවන කතාබහක් එක්ක ක්‍රීඩකයන්ගේ ගිවිසුම්ගත වටිනාකම් පසුගිය දවස්වල මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා කියන්නේ මේ ක්‍රමය හරිම සාධාරණ ක්‍රමයක් කියලා. ඒ වගේම මේක එකපාර හඳුන්වල දෙන්නේ නැතුව ක්‍රීඩකයෝ එක්ක කතාබහ කරලා හදපු ක්‍රමයක් කියලා තමයි අරවින්ද කියන්නේ. ඩෙලි නිවුස් එක අදහස් දක්වපු අරවින්ද කියලා තිබුණේ මේ ක්‍රමෙන් ක්‍රීඩකයන්ට අමතර වාසි ගොඩක් තියෙනවා කියලා. කමිටුව හරිම සාධාරණව මේ තීරණය ගත්තේ කලින් ලැබුණට වැඩිය ප්‍රතිලාභ දක්ෂතා පෙන්වද්දී ලැබෙන විදිහට තමයි ගෙවීම් සැලසුම් කළේ. අපි ගොඩක් ගැඹුරට මේ ගැන කතා කළා. ක්‍රීඩකයන් එක්කත් කතා කළා. කලින් තිබුණට වඩා දක්ෂතා දක්වද්දී ගෙවෙන දීමනාව 300කින් අපි වැඩි කරලා තියෙනවා. ඒ වාසිය ගන්න නම් කණ්ඩායමක් විදිහට දක්ෂතා පෙන්වන්න ඕන. වැඩි ප්‍රතිලාභ ගන්න නම් ඒකට කණ්ඩායමම එකතු වෙන්න ඕන. ටෙස්ට් තරගාවලියක් දිනුවොත් කලින් දුන්නේ ඇමරිකාන් ඩොලර් 50,000ක වගේ ගාණක්. දැන් අපි දෙනවා ඇමරිකාන් ඩොලර් 150,000ක සීමාවට. එක් දින තරගාවලියත් එහිමයි. කලින් එක් දින තරගාවලියක් දිනුවම කණ්ඩායමට ලැබෙන්නේ ඇමරිකාන් ඩොලර් 25,000යි. අපි මේ සීමාව ඇමරිකාන් ඩොලර් 75,000කට අරගෙන ගියා. T20 තරගාවලිය වලටත් කලින් එහෙම ක්‍රමයක් තිබුණේ නැහැ. අපි දෙනවා දැන් තරගාවලියක් දිනුවම ඇමරිකාන් ඩොලර් 50,000ක්. ওই විදිහට තමයි වැඩ පෙන්වනවා නම් ලැබෙන වාසි ගැන අරවින්ද කියලා තිබුණේ. එනිසා අරවින්ද කියන්නේ මේ ක්‍රමයට එකඟ වෙන්නේ නැත්නම් ඒක ක්‍රීඩකයෝ කරන අසාධාරණ වැඩක් කියලා. ඇත්තටම වෙන්න ඕන පිටියට ගිහින් දක්ෂතා පෙන්නලා කණ්ඩායමක් විදිහට ජයග්‍රහණය කරලා පෙන්නලා ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ ලබා ගන්න එක. එහෙම නැතුව මේ දේවල් විවේචනය කර කර ඉඳලා හරියන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කියන්නේ සල්ලි ගලන උල්පතක් බවට පත් කරන්න ලොකු සේවයක් කළ අරවින්ද ওই විදිහට තමයි අලුත් ක්‍රීඩකයන්ට දැනෙන්න වැඩිපඩි ඉල්ලීමට උත්තර දීලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.